කොන්ත්‍රාත් කළ හම්බ කළා කියලා මම අවදාසියට කොන්ත්‍රාත්යක් කම මම නගරසභාවේ කළා නැහැ. හරි දුකයි මට. මේ දරුවන් මට කමන්නේ නැහැ. මගේ මොනවා කළා මේ දරුවන්ගේ ඉගෙන ගන්න තිබ්බ දේවල් ටිකත්. ඉන්න තිබ්බ එක හරි දුකයි. මම මෙච්චර කාල මේ මාධ්‍යයට පේන්න ආනේ නැති ඊට පස්සේ ගියා අපි මේ ඔක්කොම කළා නායෙන් ගණන් දෙනවා කියලා. මේ ඒවට අපි බය නැහැ. මොකද අපි මිනිසුන්ට දෙයක් කරා මිසක් මිනිසුන්ගේ දේවල් අරන් මේ දේවල් ගත්තේ නැහැ. දරුවෝ ගැන හිතනකොට තමයි දුක නේද? දරුවෝ මොනවද තේ? දරුවන්ගේ දේවල් ගිනි තිබ්බාම නේද? ඒගොල්ලන්ගේ මනස නේද? ඔව්. හරි. ඒ ඒ මිනිසුන්ටත් ඉතින් දරුවන්ගේ කැක්කුම හැදෙයි මේ වගේ දේවල් වුණාම. ඒක තමයි. ඈ? අනුකම්පා කරන නැති ඉඳන් ගෙනියන්න නැත්තේ කමක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ඇදී අපි මේ හොරගම් කළා හම්බ කළා. මම කොන්ත්‍රාත් කළා හම්බ කළා කියලා මම අවදාසියට කොන්ත්‍රාත්යක් කම්ම නගරසභාවේ කළා නැහැ. හරි දුකයි මට. මේ දරුවන් මට කමන්නේ නැහැ. මගේ මොනවා කළා මේ දරුවන්ගේ ඉගෙන ගන්න තිබ්බ දේවල් ටිකත්. ඉන්න තිබ්බ එක හරි දුකයි. මම මෙච්චර කාල මේ මාධ්‍යයට පේන්න ආනේ නැති ඊට පස්සේ ගියා අපි මේ ඔක්කොම කළා නායෙන් ගණන් දෙනවා කියලා. මේ ඒවට අපි බය නැහැ. මොකද අපි මිනිසුන්ට දෙයක් කරා මිසක් මිනිසුන්ගේ දේවල් අරන් මේ දේවල් ගත්තේ නැහැ. දරුවෝ ගැන හිතනකොට තමයි දුක නේද? දරුවෝ මොනවද තේ? දරුවන්ගේ දේවල් ගිනි තිබ්බාම නේද? ඒගොල්ලන්ගේ මනස නේද? ඔව්. හරි. ඒ ඒ මිනිසුන්ටත් ඉතින් දරුවන්ගේ කැක්කුම හැදෙයි මේ වගේ දේවල් වුණාම. ඒක තමයි. ආව. නෑ දරුවෝ ගේන්න බෑ. ඒක ඉදෙට මොකද වෙලා තියෙන්නේ කියලා අහන මං කෝ සුළු සුළුකට ගේ කිහිල්ල කියලා. තමයි අපිට ඉතුරුනේ අන්තිම. කොච්චර දේවල් කරාද ඒක ළමයින්ට පොත් දුන්නා ටීවී අරන් දුන්නා කෑම කරන්න පුළුවන් හැමදේම කළා ගොඩක් ඉන්නවද මෙහෙම මේ මම ওই මාධ්‍යනවත් මේ කතා කරන්න ඊට පස්සේ කියනවා මේ අපි දැන් ඇවිල්ලා නහයෙන් අඬනවා කියලා මට නම් නහයෙන් අඬන්න දෙයක් නැහැ මොකද මට කොන්දකින් හිට ගන්න පුළුවන් ඕන දැනක මිනිස් වෙනින් අපි හිටියා නැත්නම් දැන් ඒකත් වෙන පැත්තට හරවනවනේ ඒවා මේක අලුත් තරුණය දන්නේ නැහැ ඒගොල්ලෝ මේ මෙන්න දේශපාලන මතයක් ආබැයි පොඩේ පවා ගිරදියා මේ දැන් මේ කළු වෙලා තියෙන වටේම මෙතන ටයර් දෙකක් දාලා ගේ ඇතුලේ ගිනි තියලා මේ සෙටි දාලා ළමයින්ගේ ස්කූල් බෑග් පොත් මගේ ගෙදර ඔප්පුවක්වත් නැහැ ඒ හැමදේම එළියට ඇද දාලා ගිනි තියලා අබඩ් ඔක්කොම කඩලා වටිනාගේ රත්තරම් බඩු ඒ වගේම ඉතිගෙදර තිබුණු ඔරලෝසු ජංගම දුන කතන එතකොට සල්ලි තිබ්බා මගේ ඇඳුම් වැඩගත්නේ මගේ ඇඳුම් එකක්වත් නැහැ ඒ ඔක්කොම හොරකම් කරන් ගිහිල්ලා ඉතින් මේක මම සම්පූර්ණ මංකොල්ල කැමත්ත මේ මගේ නිවිසනා වෙලා තින් ඉතින් කාර්යාලේ කමක් නැහැ කාර්යාලේ දේශපාලනික තැනක්නේ කාර්යාලේ කිසිම දෙයක් නැහැ එතන තිබුණු සිසුළුම බඩු හොරකම් කරන් ගිහින් බිත්තිය තිබුණු ඒසි ඒසි එකත් ගලවගෙන ගිහින් කැමරා තිබ්බා ඉතින් ගිනි දිනාට වැඩිය මංකොල කන කෑමක් තමයි මගේ නම් වෙලා තියෙන්නේ ඉතින් ඇත්තටම බොහොම කනගාටුයි අපිට මොකද අපි කවදාවත් ජනතාව තෙරෙහි වුණ නැහැ ජනතාව වෙනුවෙන් හැමදාම හිටගත්තා මේක ඉරිසියා මොකද ගොඩක් පහුගිය මාසෙක ඉදර ඉඳන් කාලෙක මේ අරගලේ පටන් ගත්ත කාලෙ ඉඳන් යක්කල යම්කිසි පිරිසක් මට විරුද්ධව එරංග කොහොමද මේ තත්ත්වෙ ඉන්නේ එරංග
සැප විඳිනවා ජනතාව දුක් විඳිනවා ඒ වගේම මේ අට විරුද්ධව මේ කියන්නේ ජනතාව කුපිත කරන සමාජ මාධ්‍යවල පෝස්ට් දැම්ම. ඉතින් මම හිතාගත්තා ඒකෙන් මට ගොඩක් ඊර්ෂ්‍යාකාරව ඉන්නවා කියලා. මොකද මම කවදාවත් ආයතනවලට හම්බ කරලා මම අදුගානේ මේ අවුරුද්ද ආසයට කොන්ත්‍රාත් එකක් කළා නෑ. හැබැයි දේශපාලනේ යම් කිසි වරප්‍රසාදයක් වරදානයක් ලැබුණා නම් ඒක ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. සෑම අවස්ථාවක ජනතාවට කරදරයක් වුණු සෑම අවස්ථාවක. ඒක නිසා මේ මං ගැන වැරදි මතයක් ගොඩනගන්න ගොඩක් උත්සාහ කරා කට්ටිය. ඉතින් ඒක මේ පොඩි 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 තරුණයෝ. ඉතින් අවුරුදු 18 20 අතර අය වගේ තරුණයෝ අපි ගැන දන්නේ නෑ ගොඩක්. ඇත්තට මම දුකයි මේ මොකද මේ නංගිලා මල්ලිලා කුපිත කරලා ඒගොල්ලන්ගේ ලේරක් කළා තමයි මේ වැඩවලට ප්‍රයෝජන ගන්නෙ. තම මේ මේ දේවල් දිහා බලනකොට මේ පේනවනේ මේ ගිනි තියලා මේ ඔකල්ල ඉතින් මගේ දිවංගත පියාගේ ඒත්තුමා ගම්පහ ප්‍රාදේශීය අවුරුදු 15ක් හිටපු විපක්ෂ නායක ගම්පහ මහනගර සභාවේ හිටපු පළවෙනි නගර උපනගරාධිපති. ඉතින් ඒතුමා 2002 දී අභව ප්‍රාප්ත වුණා හදිසි ඝාතනයකින්. ඉතින් ඒතුමාගේ ෆොටෝ එකට පවා මේ හරි පපුව මැද්දට වගේ මේ මොකක් හරි උල් ආයුධකින් ඇනලා ඒ ෆොටෝ එක පොලේ ගහලා මේ බිම දාලාගෙන ඉතින් ඉතින් දිවංගත මේ කෙනෙකුටවත් එහෙම නිදහසේ ඉන්න දෙන්නේ නැති සමාජක කුරිරු සමාජක තමයි අපි ඉන්නේ. ඒතකොට මේ කවුරු හරි දේශපාලන පක්ෂයක්ද මේ කලේ ඒ වගේ මේ වගේ මම හිතන්නේ මේ පෞගේ කාලෙම නම් යක්කල පැත්තේ නම් මම ඕක මං පිළිබඳ මේ කුපිත කරේ අර මොකද්ද මේ අපේ ජන බල පක්ෂය මොකද ඔය අනුත් පක්ෂයේ කණ්ඩායම ඇත්තරම ඉතින් අපි ඒ ලෝල ඒගොල්ලෝ මේ තනතුරු ගන්න වෙන්නේ නැති. ඉතින් ඇත්තරම කවුරු හරි ගමනේ දක්ෂය ඉන්නවනම් දේශපාලන එන්න ඕන. නමුත් ඒක එන විදිහක් තියෙනවා නේද? මිනිසුන්ගේ මිනිසුන්ව කුපිත කරලා මිනිසුන් ආගයකට පත් කරලා අපේ තරුණ නංගිලා මල්ලිලාගේ ඒ තරුණ හැඟීම් වලට වැරදි අදහස් දීලා උන් කුපිත කළා නෙමෙයි. හොඳින් hina වෙලා කතා බහ කළා උන්ට දැනෙන්න හදපුතර වැඩක් කළා. ඇත්තරම මම මේ කාලේ මගේ මේ අපේ නාගර සීමාව විතරක් මේ අයියලා මල්ලිලා අක්කලා නංගිලා මේ අපේ අම්මලගේ තාත්තලගේ දරුවන්ට 400කට 500කට විතර රජේ රස්සා ඉදලා තියෙනවා. ඉතින් අස්සාවක් දෙන එක නෙමෙයි දේශපාලනේ. නමුත් මට පුළුවන් විදිහට මම ඒ දේව කළා. එදා හදපු නැති පාරවල් ටික කාපට් කළා, සංවර්ධනය කරන කටයුතු කොන්ක්‍රීට් කළා. ඉතින් බලාපොරොත්තුුනේ මේ මහ පොදු ප්‍රයෝගිතා. ඉදේ කරන්න මම ගොඩක් උත්සාහවන්ත වුණා. ඉතින් ඇත්තටම දේශපාලනේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ. මොකද මේ දේවල් කළා අපිට මෙවැනි දේවල් අත් විඳිනවා නම් ඇත්තටම මේ ජනතාවට ජනතාවට මම දොස් කියන්නේ නැහැ. නමුත් මේ තරුණ පිටසක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ නංගිලත් ඇවිල්ලා තිනවා ගහන්න. මේ ඒගොල්ලෝ මොන මානසිකත්වයකද කියලා අපිට හිතාගන්න බැහැ. නමුත් තරුණිය කියන්නේ ඕක නෙමෙයි. තරුණිය කියන්නේ හදන දැන ඉන්න ඕනේ. හැබැයි හදන්න ඕනේ විදිය ඕක නෙමෙයි. අපි හරි මම කාට හරි ගැහුවා කියන්නේ. හැබැයි ඒකට අනිත් පැත්තට ගිහලා අපි ගහලා හරියන්නේ නැහැ නේ. මේක ගහගෙන මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඇත්තටම මේ මම මට දුක නෑ. මම ගෝල් පේස් එකකින් මේ අරගලේ හිටපු අයට ගහලා මේ දේ මට සිදු වුණා නම් ඔබ දේශපාලනය ගැන කලකිරීමෙන්ද කතා කරන්නේ? නෑ, ඇත්තටම ඉතින් දේශපාලනය ගැන කලකිරීම මොකද අපේ මේ මගේ මම ආපස්සට හැල්ල බලනකොට මේ දේවල් මගේ ව්‍යාපාර වෙනින් කඩු කැප කරා නම් අද මම ඉතාමත් හොඳ තැනක ඉන්නවා. නමුත් ඒ දේ බොහොම අඩුවෙන් කරලා ව්‍යාපාර කටයුතු බොහොම අඩුවෙන් කළා, දේශපාලනය වැඩියෙන් කළා. ඉතින් දුක නෑ. මොකද මම මිනිස්සුන්ට තමයි කළේ. මගේ අද කොහොම ගියත් මට ගම්මට්ටමින් ගොඩක් මට සලකනවා. ඉතින් ඇත්තටම දේශපාලනික වැටෙන්නේ මිනිස්සු ගම නේද? නරයක් ගන්න. ඒ කියන්නේ දෙපාර කල්පනා කරන්න ඕනේ. මොකද මේ මොන දේ කරන්නත් අපේ ජීවිත ආරක්ෂාව තියෙන්න ඕනේ. ඉතින් ඒ ආගවරණේ ලැබෙනවා නම් දරුවෝ ඔව් දරුවන් ගැන ඒක නිසා ගැන හිතලා තමයි. මොකද නැත්නම් මටත් මෙතන 200ක් විතර ගෙන්නගෙන මොකද මේ මං කිව්ව ගමන් ඔන්න තරම් තරුණ වෙනවා. ඉතින් ඒගොල්ලොත් අමාරු වැටෙනවා, මාත් අමාරු වෙනවා, මගේ දරුවෝත් අමාරු වෙනවා. ඉතින් එහෙම මේ කවුරුත් එක්ක හැපෙන්න මම ගියේ නැහැ. හැපෙන්න බැරිකමකුත් නැහැ. ඔන්න තරම් මම ටගාලා කෝල් කරලා කිව්වනම් ඕන තරම් කට්ටිය ගෙන්නගෙන මෙතන රණ්ඩුවක් ඇති. ඉතින් ඒක කරන්න ඕනේ නැහැ. මම තේරුම් ගත්තා මේ මානසිකත්වය මොනවද කියලා. ඉතින් ඒක නිසා ඕන දෙයක් කරන්න තියලා මං මගහැරියා. ඉතින් මං හිතනවා ඒක මං කරපු නුවණක් අර වැඩක් කියලා. ජීවිත දර්ශනයක් තියෙනවද තව මොකක්ද? එහෙම දෙක තුනකුත් ඇවිල්ලා තිනවා. ඉතින් අපි ළඟ වැඩ කරන අයට කතා කරලා මේ තර්ජනය කළා තිනවා. උඹලා උතනින් ඵලයල්ලා නැත්තම් උඹලා තෙන්නේ මේ අහවලට උණු වැඩි. ඉතින් එහෙම කියලා ජීවිත තර්ජනය වේ මම ඉතින් මම තාම නීතියට කියන්නේ ගියෙත් නෑ. ඉතින් තර්ජනයක් නැතුවම නෙමෙයි ඉතින් අපිට එහෙම දෙයක් මගේ පසුබිමටම තියෙනවා. ඉතින් මම කරපු කාටවත් වරදක් නෙමෙයි. ඉතින් මේ වෙලාවේ පෞද්ගලික ඵල ගැනීම වල තමයි ගොඩක් අස් ඇරසෙන්නේ. ඉතින් මම තව ආරංචියක් ආවර මං ගම්පහ මසා සෙන්ටර් දාන දුන්න නැති ඉඳලා ඒ දාන දුන්න තේ කියපු දෙනකම් මෙතන ඇවිල්ලා කෑ ගැහවලු ගල් ගැහවලු කමක් නැහැ. ඉතින් ඒක මේක රැක ගන්න නගරේ රැක ගන්න මොනවද කරේ කියලා ඔය ආපු කට්ටියම දන්නවා.
අපි ආගම දහමට අනුව මම මොනවද කරේ කියලා. මේ ආපෑ හොඳ මස්කඩ වරක්කලා ඒ පිටිට පිට තරුණයෝ නමුත් තරුණ මානසිකවත්තේ හැංගීම් අපි දන්නවා මොකද මම ගොඩක් අපේ ආගමික නායකයෝ අපේ දෙමෝපිය මගේ ඉදිමක් කරා මේ නගරාපතුන කාලේ නම ගම්පහ නගරේ මසාජ් සෙන්ටර් සහ අලුතින් ගෙස්ට් හවුස් දාන දෙන්න ඉපා කියලා. ඉතින් බොහොම අතලොස්සක් විතර අපි දීලා දෙන්නේ හැම කෙනාටම ටූරිස්ට් බෝඩ් එකේ අප්‍රූවල් එක ගන්න කියලා මම විශේෂ ඉල්ලීම් කළා දිනවා. ඉතින් ගව ඝාතනය තුරන් කරන්න මම ඉස්ලාම් කටයුතු කළා. මොකද එහෙම කරන්නත් බෑ. ඉතින් හරක් මරන්නත් හරක් මස් විකුණන එකත් ගම්පහ දැන් අවුරුදු 12ක් වෙනවා නවත්තලා. ඉතින් ගොඩක් දේවල් කළා. ඉතින් මම කැමති නෑ දැන් මම ඕවා කියන්න. මොකද මේ දැන් ගොඩක් අය හිතනවා ඕක කියලා මේ ණයෙන් අඬනවා කියලා. ඇත්තටම ඉතින් මේ ජනතාව අපේ වැඩිහිටියෝ අපිට අපි ගැන දන්න අය එහෙම නෑ. නමුත් මේ තරුණ අලුත් මේ යන් බ්ලඩ් එක තමයි මේ දේවල් වලට ගොඩක් කුපිත වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කුපිත වෙනවා බොරු කියලා. ඉතින් දැන් මගේ එක්කෙනෙක් දැන් අද පෝස්ට් එකකින් අහලා තිබ්බා V8 මේ පදින්නේ කොහොමද? ඉව ගන්න සල්ලි කොහමද? මම ජිප් ඇත්තේ අදී නෙමේ. දැන් අවුරුදු 15ක් වෙනවා 16ක් වෙනවා. මම ඒ කාලේ වාහන විසිර කරනවා. ඉතින් තාම අවුරුදු දැන් මාළඟ තියෙන මේ පරණම ජිප් එක අවුරුදු 16ක්. මම දේශපාලනයට ඇවිල්ලා අවුරුදු 16ක්. ඉතින් ආපු ගමන් එතකොට පළවෙනි දවසේ මේව කරන්නද? ඉතින් හරි මේ බොළඳ කතා. ඉතින් දේව තාත්තගෙන් ලැබිච්ච වාහනේ දිනනවා. ඉතින් ඇත්තටම මේ ඒව හරි බොළඳ කතා. මොකද අපි මේ මම දන්නේ නැහැ. මම හිතන්නේ මිනිස්සු හැමෝම එක විදිහට ඉන්න ඕන කියන දේකද තමයි ප්‍රශ්නේ. මොකද දේශපාලඥය කියලා ඒගොල්ලෝ දිනු වෙන්න කැමතිද? දැන් මට කතරගම හෝටලයක් තියෙනවා කියලා ලොකු කතා කියන්නේ. තාත්තා මේ පර්චස් 40ක කාමර 300ක හෝටලයක් හදන්න පුළුවන්ද? ඒව අර මේ නිකම් වගේ හැමෝම ඉඩම පර්චස් 40ක් කතා ඔක්කොත් නැහැ ඒවට. ඉතින් මේ හරිම මේ අපිටත් හරි දුකයි. ඉතින් එහෙම කියනකොට මේ මං අහන්නේ මිනිස්සුන්ට ව්‍යාපාර සාධාරණ විදිහට ව්‍යාපාරයක් කළා දිනු වෙන්න බැරිද? තමන්ගේ කියලා ලස්සන්ට ඒගොල්ලෝ වගේ අපිටත් කාලෙන් අපි දේශපාලචුන් ඉඳන් අපි එහෙම කාලෙන් ඉඳලා ඉන්න බැරිද? ඒවා අපි ඒකනේ අපි වාර්ෂික මේ අපේ ටර්ම් එකට අපි යවනෝනේ. අපි මේ වත්කම් බැලකම් ප්‍රකාශ විගණනය කරනවානේ. මගේ නගර සභාවේ කිසිම මූල වංචාවක් නැහෙනේ. එහෙම කරලා නම් එහෙම මම කොන්ත්‍රාත්තයක් හරි කරලා තියෙනවනම් මේ අවුරුදු 16ට මම එක කොන්ත්‍රාත්තයක්වත් කළා නෑ. හැබැයි දේශපාලන තුලදී වරදාන වරප්‍රසාද ඕන තරම් අපිට ලැබිලා තියෙනවා. ඕන තරම් මොකද මේ අපි ගෙවල් ඉඩම් විකුණලා මේව කළා නෑ. ඒ ලැබිච්ච හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළා. කොරෝනා කාලෙදී කරපු දේවල් ඔයගොල්ලෝ දන්නවා. මම කියන්න අවශ්‍ය නෑ. ජනතාව දන්නවා. ජනතාව ගැන කිසිම දුකක් නෑ. මම මේ දේ කරපු පිරිස ගැනද? ඒ පිරිසට මම අනුකම්පා කරනවා. ඊර්ෂ්‍යා වෛරයෙන් ක්‍රෝධයෙන් කවදාවත් මේව දිනන්න බෑ. ඒක ඇත්ත. ඔබතුමාට හරක් මස් කරේ යන කතා කරලා එහම මස් කඩයක් දාන්න ලක්ෂ ගාණක් දෙන්න කතා කරපු සිද්ධියක් තියෙනවා. ඔව් ඉතින් ඒ කාලෙත් මේ 2011 ඒක මේ නවත්තන්න ගිය වෙලේ ඒ ටෙන්ඩර් ගත්ත කෙනා කිව්වා මේක නවත්තන්න එපා හල්ලි දෙන්න හැදුවා. ඉතින් එහේ මිනිස්සු නම් එහෙම මිනිස්සු බලාපොරොත්තු දෙන්නේ නැති කළා මම කවදාත් ඒව කළා නැහැ. ඉතින් ගෙස්ට් හවුස් මොනවද මසාජ් සෙන්ටර් දාන්න ලක්ෂ 10ක් දෙන්නම් කෝ මාසෙට දාන දෙන්නේ කෝ 10ක්. ඉතින් ඒ වගේ දේ යෝජනා ආවා. නමුත් ඒවා මම කරලා නැහැ. ඒ මමගේ හදවතින්ම දන්නවා. ඉතින් ඒක තමයි මේ ගානේ හරි මේක බේරුනේ. ඔව් ඉතින් ඒකනේ ඒවා මම එහෙම මේ දූෂණ මරකම් කළා ආයතන ඉදිරියට කළා නම් මේ ගේ ගිනිබත් වෙලා අළු වෙලා මේ ගේ මේ ගේ ඊටමයි තාත්තගේ හම්බුන දෙයක්. මං ගත්ත ගන්නේ මං කියලා ඔය පර්චස් 6 6 6 ගෑලි දෙකක් ලෝන් දාලා ආරන් තිනවා. ඒවත් දැන් ලෝන් ගෙවලා තියෙනවා. ඒ විකුල්ල දානවා ඒ ටයිදර් ඔක්කොම.